මිටල් ජොන්සන් කියල කිව්වම එංගලන්තේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මතක් වෙන්නේ 2013 2014 අලුබඳුන ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලියේ එංගලන්ත ප්‍රතිකරුවන්ට දරුණු තර්ජන එල්ල කරන ජොන්සන් තරගාවලියේ කඩුලු 37ක් දවාගෙන තරගාවලියේ වීරියා බවට පත් වෙනවා. ජොන්සන් කිව්වම අපිට මතක් වෙන්නේ වෙන දෙයක්. ඒ තමයි 2015 ලෝක කුසලාන් තරගාවලියේදී විල්ෂාන් ජොන්සන්ගේ පන්දුආරයකට පිට 4 පහර 6ක් එල්ල කළ අවස්ථාව. මේ මතකයන් නිතුරුකල් ජොන්සන් තවදුරටත් අපිට ක්‍රීඩකෙක් විදිහට ක්‍රිකට් පිටියේ දකින්න ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුවරගෙන අවුරුදු 3ක් ක්‍රිකට් ක්‍රීඩා කළ ජොන්සන් සියලු ක්‍රිකට් තරඟවලට සමුදෙන්න තීරණය කරලා තියෙන්නේ දැන්. සියල් ඉවරයි. මගේ අවසන් පන්දුව යැව්වා. අවසන් කඩුල්ල ලබා ගත්තා. අද මම සියලුම ක්‍රිකට් ආකෘති වලින් සමු ගන්න බව නිවේදනය කරනවා. ඒ විදිහට තමයි ඕස්ට්‍රේලියාවේ මාධ්‍යකට තමන්ගේ සමු ගැනීම ගැන ජොන්සන් කියලා කියන්නේ. ලෝකයේ තිබෙන විවිධ ආකාරයේ 20 තරගාවලි වලට ලබන වසරේ මැදවනතේ ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙන සිටියා. ඒත් මගේ ශරීරය කියනවා ඔබ තවදුරටත් ක්‍රීඩා කරන්න සූදානම් නැහැ කියලා. ක්‍රිකට් ක්‍රීඩා කරන්න යොදවපු කාලය අවසන් කරලා දැන් ජීවිතේ ඊළඟ පියවරට යන්න තමන් සූදානම් කියලා තමයි ජොන්සන් කියන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න මම දැන් සූදානම්. ඒ වගේම මගේ ජීවිතේ අනිත් කාල පරිච්ඡේදයට මාරු වෙන කාලය ඇවිල්ලා. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. බිග් බෑෂ් තරගාවලිය තවදුරටත් ක්‍රීඩා කරන්න කියලා තම කණ්ඩායමේ පුහුණුකරු ඇඩම් මෝජස් කිව්වත් තමන්ට උපරිමය කරන්න බැරි වෙයි කියලා හිතෙන නිසා වඩාත් හොඳ දේ ක්‍රිකට් වලින් සමුගන්න එක කියලා තමයි ජොන්සන් කියන්නේ. සීට් 100ක් මට කණ්ඩායමට දෙන්න බැරි නම් මගේ උපරිම මට්ටමින් ක්‍රීඩා කරන්න බැරි නම් ක්‍රීඩා කරලා තේරුමක් නැහැ. මම හැම වෙලාවෙම හිතන්නේ මගේ කණ්ඩායම ගැන. ඒක තමයි එක. ටෙස්ට් තරගයේ 73කදී කඩලු 313ක්ද එක්දින තරගයේ 153කදී කඩලු 239ක්ද දවාගෙන තියෙන මිචෙල් ජොන්සන් 2020 තරග 30කදී කඩලු 38ක් දවාගෙන ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉහළ වැඩපෙන්නපු ක්‍රීඩකයෙක්. ජොන්සන් කියන්නේ තමන්ගේ ඉස්සරහ පියවර පුහුණුකරුවෙක් වීම වෙන්නත් පුළුවන් කියලා. මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න දන්නවා. හැබැයි පුහුණු කිරීම ගැන තාක්ෂණික හැදෑරීමක් කරලා නැහැ. ඉස්සරහට ඒ දේ කරන්න අදහසකුත් තියෙනවා. මොකද මම ගොඩක් කැමතියි මම දන්නා දේ තරුණ ක්‍රීඩකයෙක් බෙදා ගන්න. ඒ වගේම තරුණ ක්‍රීඩකයෙක් වැඩ කරන්න. ওই විදිහට තමයි මෑත කාලයේ ප්‍රතිකරුවන්ට බීතිකාවක් වූ ක්‍රීඩකයෙක් තමන්ගේ සමු ගැනීම සටහන් කළේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් පාට සුබ දවසක්.